නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන අපේ දේශනා මාලාවේ 70 වෙනි දේශනාව අද අපේ දේශනාවට මාතෘකාව වෙන්නේ ධම්මානුපස්සනා භාවනා විධියේ යටතේ ආයතන සංග්‍රහය ගැන ඉගෙනීමයි. එතකොට අපිට ආයතන කියන වචනයෙන් වෙන අර්ථය පළමුවෙන් දැනගන්න අවශ්‍ය වෙනවා. ආයතන කියන කාරණයෙන් කියන්නේ මොකක්ද කියන එක. ආයතන කියන වචනයෙන් අර්ථ ගොඩක් දැනෙනවා. ආයතන කියන එකේ තියෙනවා පවත්වන ස්ථානය කියන අර්ථයක් තියෙනවා. රැස්කොට පවත්වමින් පතුරවමින් ඉදිරියට ගෙන යනවා කියන අර්ථයක් ඒකෙන් ගන්න පුළුවන්. එතකොට එකතු කිරීම රැස් කිරීම පවත්වන්නේය කියන අර්ථයෙන් ආයතන කියන නම ගන්න පුළුවන්. සසර යම්තාක් පවතිනවා නම් ඒතාක් නොනවත්වාම ඒ පැවැත්මට අනුබල දෙමින් පවතින තැන් කියන අර්ථයත් ආයතන කියන නමින් කියන්න පුළුවන්. එතකොට ආයතන කියන එකට ආකාර තවත් ආකාර තියෙනවා අර්ථ කරන නිවාස ස්ථානය කියන අර්ථයනුත් පවත්න ආකාරය කියන අර්ථයනු හැසිරෙන ස්ථානය උපන් තැන උපදින තැන කරන තැන කරන කාරණා යන විධාරු සඳහා ආයතන කියනම බගන්න පුළුවන්. ඒ කියන අර්ථයෙන් ගත්තොත් බැලීම් ඇසීම් ගඳ සුවඳ රසාදිය විඳීම් කරන තැන් ඒවා අඳුනා ගන්නා තැන් ඒවා අඳුනාගෙන ඉදිරියට පවත්වාගෙන යන වපුරන තැන් ඒ කියන විවිධ අර්ථ වශයෙන් ආයතන කියන එක ගන්න පුළුවන්. එතකොට ඒ කියන අර්ථ වලින් ගන්නකොට අපට ප්‍රධාන ආයතන 6ක් ගන්න පුළුවන්. චක්ඛායතන, සෝතායතන, ගාහනායතන, ජීවහායතන, කායායතන, මනආයතන කියලා. ඒක පාලි වචන වලින් එහෙම කිව්වම ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස කියන නම් වලින් ආයතන කියන වචනේ දාගත්තොත් ඇස ආයතනේ, කන ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, කාය ආයතනේ, ස්පර්ශ ආයතනේ කියලා සිංහලින් කියන්නත් පුළුවන්. ඒ ආයතන කියන වචනය තවත් විස්තර වශයෙන් ගන්නකොට ඒක දෙවිධයකට යොදන්න පුළුවන්. අධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන කියලා. එහෙම ගත්තොත් ඔය මුලින් කියපු නම් වටෝරුව අධ්‍යාත්මික ආයතන කියලායි ගන්න වෙන්නේ. තමා හා සම්බන්ධව තමාගේ සිරුරෙහි පවතින දේවල් තැන් ආකර කියන අර්ථයෙන්. එතකොට ඒවා ගණ්ඩ වෙන්නේ ප්‍රසාද රූප වශයෙන්. ඇස මගින් අපි රූප ගන්න. ඇස කිව්වහම සම්පූර්ණ ඉන්ද්‍රිය ඔයකකින් ක්‍රියාකාරී තලයේ තියෙන නම් ඒක ඔකියට අපට පේන්න තියෙන ඇහි ආකාරය එහෙම තියෙන්න ඕන තමයි. නමුත් ප්‍රධාන වශයෙන් රූප ග්‍රහණය කරන්න උපස්තම්භක වෙන කොටසක් ඔය ඇහි ඉදිරිම කොටසේ තියෙනවාකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. ඒ වාගේ හැම අවයවයකම තියෙනවා ඉදිරියේ තියෙන හෝ එතෙන් ඇවිල්ලා හැප්පුණාම හෝ ඒක අඳුනාගන්න මේකයි කියලා ග්‍රහණය කරගන්න පුළුවන් ස්වභාවයේ තියෙන යම් දෙයක්. ඒකට කියනවා ප්‍රසාද රූපේ. ඇසේ තියෙන ප්‍රසාද ඒක ටිකක් උපවත් භාවය කියලා කියන්න පුළුවන්. බොහොම සියුම් ඇහැට පෙනෙන්නේ නැති නමුත්
ක්‍රියාත්මක වශයෙන් පවතින. ඇහි පවතින උපවත් ස්වභාවය රූප හැපෙන කොටස. ඒකට කියනවා චක්කු ප්‍රසාද රූපය. ඒක රූප ධර්මයටයි අයිති. කනේ තියෙනවා ශබ්ද ඇවිල්ලා හැපෙන කොටස. තන. ඒකට කියනවා සෝත ප්‍රසාද රූපය. නාසයේ තියෙනවා ගඳ සුවඳ ආදී ඇවිල්ලා හැපෙන අඳුනා ගන්න පුළුවන් තැන. ඒකට කියනවා ඝාන ප්‍රසාද රූපය. දිවේ තියෙනවා රස අඳුනා ගන්න පුළුවන් තැන. ඒකට කියනවා ජීවහා ප්‍රසාද රූපය. කයෙහි පුරාවට විසිරලා තියෙනවා ස්පර්ශ අඳුනාගෙන ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන තැන. තැන්. ඒ කියන්නේ එහෙම හැකියාවක් තියෙනවා. කය පුරාම තියෙනවා. ඒකට කියනවා කාය ප්‍රසාද රූපය. එතකොට මනසේ තියෙනවා අරමුණු ග්‍රහණය කරගන්න පුළුවන් බව. ඒකට කියනවා මනසේ උපුටාගත අරමුණු උපුටා ගන්න ස්වභාවය. එතකොට දැන් මෙතන මනසට ප්‍රසාද රූපය ආධාර වෙන්නේ නැහැ. ප්‍රසාද රූප පහක් නෙන්නේ චක්කු සෝත ධාන ජීවා කාය. මේ කියන්නේ එතකොට ඒ ප්‍රසාද රූපේ ඇසුරු කරගෙන තමයි ඒ වගේ අරමුණු ගන්න. ඒ අරමුණු වලට ගෝචර වෙන දේවල් බාහිර රූප වශයෙන් තියෙනවා. ඒවා දැන් ඇසට රූපය. රූපය කිව්වොත් ඇත්තටම රූපය නෙමෙයි වෙන්නේ වර්ණය තමයි ඇහැ විසින් ගන්න. වර්ණේ යම් යම් ආකාර වලට පිළිබඳ තියෙනවා නම් ඒ ආකාරය තමයි ඒ හැඩේ වශයෙන් හඳුනා ගන්න. එතකොට වර්ණ රූපය. රූපය කියන්නේ පාට. ඔතන ඇටි තුනක්. කනට අදාළ වෙන්නේ ශබ්ද. ශබ්ද රූපය. එතකොට ඒ වගේ ගන්ධ, රස, ස්පර්ශයට ඒ කියන රූප අදාළ වෙනවා. දැන් මේ කියන ආකාරයෙන් ගන්නකොට ආයතන වශයෙන් ගන්නවා ආයතන 6 ගොඩවල් දෙකක් වශයෙන් 12 ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියලා. චක්ඛ ආයතනේ සෝත ආයතනේ ගාහන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ මන ආයතනේ කියලා ආධ්‍යාත්මික වශයෙන් ගන්න බාහිර වශයෙන් ගන්න රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොඨම්බ ආයතන, ධම්ම ආයතන කියලා. එතකොට ආයතන නමින් යන ඒවා 6 ගොඩවල් දෙකක් තියෙනවා 12ක් වෙනවා. එතකොට මේ 12ම එකම ක්‍රියාව තමයි කරන්නේ අවිශේෂ වශයෙන් ගත්තොත්. ඒ කියන්නේ ඒවායින් කරන්නේ අරමුණු ගන්න එක. අරමුණු ඒ අරමුණු රස විඳිනේ. ඒ අරමුණු රස විඳනයි වගේ තෘප්තිමත් භාවයට පත්වෙන එක හෝ අතෘප්තිමත් භාවයට පත්වෙන එක. එතකොට ඒක ජීවිතයක් තියෙන තාක් කල් හැමදාම ළඟ ගැවසෙමින් හැසිරෙමින් ඒ කාරණේ කරමින් 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 පවතිනවා. එතකොට ජීවිතයක් තියෙන තාක් කල් ඒවා ආශ්‍රය පවතිනවා. ඒවා ආශ්‍රය කරගෙන තමයි අරමුණු ගැනීම. ඒ අරමුණු ගැනීම අරගෙන ගන්නා ක්‍රියාවලිය පැවැත්මට උත්පත්ති ස්ථානය වෙන්නේ ඒ ආයතන. එතකොට ඒවා කෙරෙන්නේ එතන. ඒවා කරන්න උදව්කාරකය වෙන්නේ එතන. ඒවා වපුරන්නේ පතුරන්නේ තියාගන්නේ එතන. ඒ කියන අර්ථ වලින් ආයතන අපිට අඳුනා ගන්න පුළුවන්. දැන් ඒ ගැන ඒ විස්තර ප්‍රමාණවත් මේ විස්තර ඊට වඩා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් බලන්න ඕනේ මේ ආයතන සම්බන්ධයෙන් සූත්‍රයේ පෙන්වන විශේෂ කාරණාව. දැන් පළමුවෙන්ම සූත්‍රයේ පෙන්වන්නේ චක්කුංච පජානාති රූපේච පජානාති චදුභයම් පටිච්ච උප්පච්ච සංයෝජනං තංච පජානාති ආදි වශයෙන් මේ ආයතන වලින් කරන කාර්යය පෙන්වන්නේ.
කරගන්න ඕනෑ කරන කාර්යය. අපි ඉගෙන ගන්න ඕනෑ දේ ඒකෙන් පෙන්වනවා. ඒකෙන් කියන්නේ ඒකේ දැන් මං කීපයක් නේ කියුවේ. යථාච අනුපන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. යථාච උපන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති කියලා කාරණා කීපයක් කියනවා. දැන් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අඤ්ඤත්ති ක බාහිරේසු ආයතනේසු කියලා තමයි මේ කියන්නේ. කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අඤ්ඤත්ති ක බාහිරේසු ආයතනේසු. මානෙනි කොහොමද මේ භික්ෂුව ආධ්‍යාත්මික හා බාහිර ආයතනවලු ධර්මානුපස්සීව වාසය කරන්නේ කියලා ප්‍රශ්න අහලා ඒක කරන හැටි තමයි මේ කියන්නේ. ඉද භික්ඛවේ භික්ඛු චක්කුංච පජානාති. මහාන මේ භික්ෂුව ඇස දන්නවා, රූපේච පජානාති රූපේ දන්නවා. යංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. ඇහැයි රූපයයි දෙක හේතුවෙන් අට ගන්නවා යම් සංයෝජනයක්, ඒකත් දැනගන්නවා. යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. නූපං වූ සංයෝජනයක ඉපදීම වෙනකොට ඒකත් දන්නවා. යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති. ඒ උපං සංයෝජනයේ ප්‍රහාණයක් වෙනවා නම් ඒකත් දන්නවා. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. ප්‍රහීන වූ සංයෝජන ආගේ නැවත පහළ නොවීමක් වෙනවා නම් ඒ බවත් දන්නවා කියලා තමයි පෙන්නන්නේ. දැන් ওই චක්කායතන ආශ්‍රයෙන් තොරතුරු කිව්වේ. දැන් අපි එකක් එහෙම කියාගත්තාම ඒ ආකාරයට අනිත් ඒවත් කියලා අපි ඉතින් විස්තර කරගන්න ඕන නැතු එක එකක් තේරම කියන්න වෙලාව ගන්න බෑනේ. සෝතංච පජානාති සද්දේච පජානාති කියලා එයා දිවසෙන් අනිත් ඒවා ගැනත් අපි විස්තර කියවලා ඒ ආකාරයට තමයි කියලා ගන්න ඕන. දැන් ওই හය ආකාරයම බලලා අවසානෙට කියනවා මෙන්න මේ දැනීමත් අවධාරණය වෙන්න ඕනේ කියලා. මොකද්ද? ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. එයා ආධ්‍යාත්මේහි තමන්ගේ ශරීරයේ කෙරෙහි සමන් කෙරෙහි ඊ ධර්මයන් අනුව බලමින් වාසය කිරීමත් වෙනවා. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බාහිර ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බැලීමක් වෙනවා. අඤ්ඤත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අධ්‍යාත්ම හා බාහිර ධර්මයන් කෙරෙහි බැලීම වෙනවා. එහෙම බලාගෙන යනකොට ඉන්නකොට සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති. එයා මේ ධර්මයන්ගේ ඇතිවීම බලමින් හෝ වාසය කිරීම සිද්ධ වෙනවා. වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති. ධර්මයන්ගේ ව්‍යය ගෙවි යාම නැති වී යාම විනාශය හෝ දකිමින් වාසය කිරීම සිද්ධ වෙනවා. සමුදය වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති. ඇතිවීම නැතිවීම දැකීම හෝ ධර්මයන්ගේ සිද්ධ වෙමින් වාසය වෙනවා. එහෙම ඉන්නකොට අත්ති ධම්මාති වා පනස සති පච්චුපට්ඨිතා හෝති. මේ ධර්මය කියලා දෙයක් මේ තියෙන්නේ කියලා දැනීම හෝ එයාට වෙනවා. එතකොට සතිපච්චපට්ඨිතා හෝති. එයාට සිහිය පිහිටනවා මෙතන ධර්මයක් තියෙනවානේ කියන. එහෙම නැත්නම් ඒ සතිය පිහිටපුවාම යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය. ඒක එයාට ඥානය වැඩිම පිණිස හේතු වෙනවා. එහෙම නැත්නම් සිහිය වැඩීම පිණිස හේතු වෙනවා. ඒ අතරේ අනිශ්චිතෝච විහෙරති. එයා තණ්හා මාන දික්ටි වාගේ ප්‍රපංච ධර්මයන්ගේ ගැවසීම් වෙමින් ඉන්නේ නැති බවටත් පත් වෙනවා. ඒ වගේම නචකින්චි ලෝකේ උපාදීය. මේ පංචස්කන්ධ සහිත ලෝකයේ කිසිවක් ග්‍රහණය කරගන්න මම මගේ බලෙන් ගන්න
දරා ගන්න යන්නේ නැති බවටත් පත් වෙනවා. ඒ වගේ හෙල්බ ගන්න යන්නේ නැහැ. ඒවා දුරු කරනවා, දුරස් වෙනවා. අන්න ඒ බවට පත් වෙනවා කියලා ඒවම් පිකෝ භික්කවේ භික්ඛු මෙන්න මේ ආකාරයටත් මහණෙනි භික්ෂුව ධර්මයන් අනුව බලීම අධ්‍යාත්මික බාහිර ආතන සම්බන්ධයෙන් සිද්ධ කරගන්නවා කියලයි කියන්නේ. දැන් මේ කියන සිද්ධිය අපි භාවනාවකට ගලපගන්න කොහොමද යොදවාගන්නේ කියන එක තමයි ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ කියපු තොරතුරෙන් මේ භාවනාවකට මේක ගලපා ගැනීම තේරුම් යන්නේ නැහැ. දැන් ඒක අපි විස්තර වශයෙන් අර්ථ කරගන්න අවශ්‍යයි. දැන් ඒ ගැන අපට දැනෙන විදිහට, වැටෙන විදිහට, අන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන විදිහට යම් කිසි ඉදිරිපත් කිරීමක් කරනවා. සාවධානව නුවණ යොදවාගෙන අහදන ගන්න කියන එකයි යෝජනාව. මෙතන සඳහන් කරනවා චක්කුංච පජානාති කියලා. දැන් ඕක බොහොම වැදගත් පාඩයක් මේ ධර්ම කාණ්ඩයේදී. මොකද්ද ඇස දැනගන්නවා? එතකොට අපි ඇස කියලා ගන්නේ මේ අපේ ඇස් දෙකක් තියෙනවනේ. ඒ සම්පූර්ණ ඇස තමයි සාමාන්‍ය ව්‍යවහාර මාත්‍රයෙන් ඇස කියලා කිව්වොත් ගන්න. දැන් සතේ දිහා බලපුවම සතෙකුට ඇහක් තියෙනවා, අපට පේනවා. අඳුනා ගන්න පේන ඇස් තියෙන සත්තු ඉන්නවනේ. එතකට ඒ ඇහ දිහා දැකලා මේක ඇහ කියලා දැනගන්න එකද ඔය කියන්නේ? නෑ, ඒක නෙමෙයි. එතකොට අන්න ධර්මයෙන් අපි යම් කිසි දැනුවත් වේද තොරතුරක් ඔතන තියෙනවා. ඇත්තටම ඇහ කියන්නේ මොකද්ද? ඒක තමයි චක්කුංච පජානාති කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඇහ කියන්නේ දැන් කනට වඩා අන්නේ වූවක් නැහැ. කනේ ඇහැයේ තියෙන වෙනස එතකොට ප්‍රකට වෙන්න පැයි ඇහැ දැනගත්තාන් පස්සේ. එහෙමනම් ඒ දැනීම ලැබෙන්න ඕන. චක්කු කියලා කියන්නේ බැලීම් ක්‍රියාව. එතකොට බැලීම් ක්‍රියාව තමයි ඇහැ. බැලීම් ක්‍රියාවට උපකාරී වෙන උපකරණය තමයි ඔය ඇහැ කියලා අපි හඳුනා ගන්නා ඔය රූප සටහන. එතකොට චක්කු කියන්නේ බලන බව. කොහොමද බලන්නේ? මේ ප්‍රසාද රූපයට ඉදිරියේ තියෙන දෙයක ප්‍රකට ප්‍රතිබිම්බය කියලා වචනේ අපි දාගමු. දැනට තේරුම් ගන්න ඒකේ තියෙන වර්ණ ස්වභාවය දර්ශනය වෙන ස්වභාවය. ඒ දර්ශනේ වීම තමයි ඇහැ. එතකොට දර්ශනේ වුණ නැත්නම් ඇහක් නැහැ. දර්ශනේ වන බව තමයි ඇහැ. දැන් මේ ඇහැ කියන කාරණය එතකොට අපට කාලය සමගත් ගලපඬ වෙනවා. ඇහැ කියන එක එතකොට බොහෝ කාල වේලාවක් තියෙන එකක්ද? දර්ශනේ ලැබූ සැනින් නැතුව යන එකක්ද? ඒ විමසීමටත් පිළිතුරක් ලබා ගත යුතුයි. දර්ශනේ හැම වෙලාවෙම ලැබමින් 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 තියෙනවා කියන්න බෑ. ලැබුවා ඉවරයි. එතකොට ඒකට බොහෝ වෙලාවක් යනවාද දර්ශනයක් ලබන්න? නෑ. එහෙනම් ඒකට යන්නේ අපට කියන්නවත් බැරි තරම් සියුම් වෙලාවක්. දර්ශනේ ලබන්නේ මොකෙන්ද? දර්ශනේ ලබන්නේ අන්න එතන තමයි පිළිතුර එන්නේ. ප්‍රසාද රූපයක් උදව් කරගෙන, ඉදිරියේ තියෙන වර්ණ ධාතුවක් උදව් කරගෙන, ඒ දෙකම එකතු වෙච්චාම තදුභයම් පටිච්චතු උපජ්ජති සංයෝජන. ඒ දෙක එකතු වෙලා ඇති වෙනවා යම්කිසි සංයෝජනයක්. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඒ දෙක එකතු වෙච්චාම චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියලා ධර්මයේ අර්ථ කරන්න අර්ථ කරන්නේ ඒකයි. ආන්ගේ චක්කු විඥානය කියන්නේ හිත. එතකොට ඇස කියන්නේ හිත. දර්ශනේ වන හිත. එතකොට ඒ හිත පහළ වුණා, නිරුද්ධ වුණා. හිතක් කියන එක දිගට දිගට තියෙන එකක් නෙමෙයි. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති.
එතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා ධර්මයේ භාගවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. එතකොට චක්කුංච පජානාති කියන එකෙන් ඔන්න ඔය ටික අර්ථවත් වෙන්න ඕන කෙනෙකුට. මොකද්ද? දර්ශනයක් ලබන අවස්ථාව තමයි ඇහැ කියන බව. එතකොට ආන්ගේ ඇස දැනගන්නවා කියන එක යම් කෙනෙකුට ප්‍රකටයි නම්, තේරෙනවා නම්, දැනෙනවා නම්, වැටහෙනවා නම්, අර්ථ වෙනවා නම් ආන්ගේක තමයි උතනින් අදහස් කරන්නේ. චක්කුංච පජානාති. එතකොට රූපේච පජානාති කියලා ඊළඟ එක වෙනවා. ඒ අසනමති ධර්මතාව පහළ වෙලා වෙන්නේ මොකද්ද? ඉදිරියේ තියෙන වර්ණ රූපය අඳුනා ගන්නා බවටපත් වෙනවා. ඒක ඉතින් ක්‍රියාවලියක් තියෙනවා. චෛතසික ධර්මයන් ආශ්‍රය කරගෙන කතා කරනකොට ස්පර්ශය ලැබෙනවා. ඒ කියන්නේ අර වර්ණ සතහන ප්‍රසාද රූපයට ගැටීම තමයි ස්පර්ශය. ඒ නිසා වේදනාවක් තියෙනවා. ඒක දකින දේ රූපය අද සද්දයද කියලා විදිහේ අඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. අඳුනා ගැනීම රූපයක් නම් ඒකේ ලස්සනද හැඩද රුවද නැද්ද ආදී වශයෙන් භාගයක් තියෙනවා. ඒක ලස්සනයි නම් හොඳයි ප්‍රියයි කියලා බාර ගන්න බවක් තියෙනවා. එතකොට දැක්ක දැනීමයි ස්පර්ශයයි වේදනාවයි ඒක සුව දුක් ආකාරයට පවතින නොපවතින බව ගැලපීමයි ඒකට අදාළ වූ චේතනාවයි හිතයි ඒකාග්‍රතාවයි මනසකාරයයි ඒව ධර්මතා එකතු වෙලා ඒකට කියනවා සංඛාර. එතන සංඛාර බව තියෙනවා. එතන සිත පාරවීම තියෙනවා. බැලීම් සිත. එතන තින් මහ ධර්මතා ගොඩක් එකතු වෙලා තමයි ඒ බැලීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහට පහළ වෙන අර ඉස්සරහ තියෙන රූපය දර්ශනය වන බව තියෙනවා. ආන්ගේ දර්ශනය වීම තමයි රූපේච පජානාති. ඒ රූපේ දැක්කාම නෙමේක මල ගහ සතේ ආදි වශයෙන් අඳිනීම වෙන්නේ. ආන්ගේ ආකාරයෙන් ඇහැ ප්‍රසාද රූපයක් ඉදිරියේ තියෙන යමක වර්ණ රූපයක් දෙක එකතන් වෙලා ඒ නිසා මෙතෙක් කල් නොතිබුණු සංයෝජනයක් ඇති වෙනවා. තදුබයම් පටිච්චත උප්පජ්ජති සංයෝජන තංච පජානාති. ආන්ගේ සංයෝජනයක් හටගත්තා එකතුවක් වුණා කියන බව දැනගන්නවා යෝගියා. එහෙම දැනුමක් තියෙන්න ඕනේ. යට යන්නේ වැටීමක් එන්න ඕන. මේක උනේ මෙහෙමයි කියලා. එතකොට ඇස පහළ වීමත් ඉදිරියේ තියෙන වර්ණ ධාතුව හා ගැටීමත් ඒකට කියන ස්පර්ශය. ඒ නිසා ඇති වෙන චක්කු විඤ්ඤාණය නම් සිත පහළ වීමත් තදුබයම් පටිච්ච උප්පජ්ජති ඒ සංයෝජනං පංච පජානාති. දැන් සංයෝජනයක් අද රූප දර්ශනය වුණා කියන්නේ සංයෝජනයක් හටගත්තා කියන දැනීම. එතකොට ඒ හටගත්තු එක ඊළඟ ඉදිරි පියවර වශයෙන් ගත්තොත් ඒකේ කිව්ව මොකද්ද? යථාච අනුප්පන්නස් සංයෝජනස උපාදවති පංච පජානාති කියලා කිව්වේ. ඒ කියන්නේ මීට පෙර නොතිබුණු ඕ සංයෝජනයක් දැන් හට ගන්නවා දැක්කා කියන එකයි. යංච තදුබයම් පටිච්ච උප්පජ්ජේ සංයෝජන තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස උපාදවති තංච පජානාති. දැන් එතකොට මීට ඉහත තිබුණ නැති අලුත් එකක් දැන් හැදුනා කියන බව එයාට වැටහීම වෙන්න ඕන. දැන් මේ දර්ශනය වීමෙන් උන්නේ මෙතෙක්කල් නොතිබුණු සංයෝජනයක් ඇති වුණා කියන බව. නූපන් එකක් ඇති වුණා කියන බව දැනෙන්න ඕන. එතකොට ඔය දැන් අපි ඔය කියාන යන්නේ ඇහෙන් වෙන සංයෝජනේ ගැනයි. ඊළඟට කියනවා යථාච උප්පන්න සංයෝජනච්ච පහානං හොති තංච පජානා. දැන් රූප දර්ශනය ඇති වුණාම එතන ඇති වෙන්න පුළුවන් සංයෝජන. සංයෝජන ඉතින් අර්ථ කරන්න තියෙනවා තමයි සංයෝජන 10ක් ආකාරවලින් එන්න ඉඩ තියෙනවා දර්ශනය නිසා. දැන් අපි ඒව ගැන පුළුවන් තරමින් කතා කරලා බලමු. දැන් ඒ
සංයෝජනයක් පහළ වුණා කියන එක කොහොමද ගන්නෙ කියන එක. දැන් ඒ රූප දර්ශනය වුණාම ඒ දර්ශන වූ රූපය ලස්සනයි හැඩයි කියලා කියන අදහසක් ආවනම් සුඛ වේදනාවක් වින්දනම් සුඛ වේදනාවේ ඇල්මක් ඇති වුණා නම් ආන් එකට ඇති වෙනවා රාගයක්. එතකොට රාගමය සංකල්පනාවක් ඇති වෙනවා. එතකොට කාම රාග සංයෝජනේ කියලා එකක් කියනවා. එතකොට මෙතෙක් කල නොතිබුණු කාම රාග නැමැති සංයෝජන ධර්මයක් රාගයක් ඇති වෙච්ච සැනින් යාට වැටහීම වෙන්න ඕන මට දැන් මේ කාම රාග සංයෝජන ඇති වුණේ කියලා. දැන් එහෙම දැනගත්තාම නෝන ඇති යෝගියා භාවනා ධර්මෙහි යෙදලා ඉන්න යෝගියා සතිය පිහිටවගෙන ඉන්න යෝගියා තේරුම් ගන්නවා දැන් මට හානිකර ධර්මයක් දැන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියලා. එහෙම දැනගත්තාම එයා ඒක දිගේ යන්න බැලුවොත් එයා එතකොට ඒක මුලාවටපත් වීමක් වෙන්නේ. ඒ නිසා එහෙම දිගේ යන්න නැතුව ඒක අත්හැර දාන්න සමත් වුණොත් එතකොට එයා ඒකෙන් ඒ උපං සංයෝජනය නැති බවටපත් කිරීම දැනගත්තු බවටපත් වෙනවා. යතාච උපන්න සංයෝජනස පහන ඒ උපදුන සංයෝජනය ප්‍රහාණය කිරීම නැති කරලා දැමීම. යම් විදියකින් කාම රාග සිතවිල්ලක් ආවා ඒ සිතවිල්ල අත්හැරලා භාවනා අරමුණේ හිත පිහිටෙවුවා. භාවනා අරමුණේ හිත පිහිටුවපුවාම අර සංයෝජන අදහස දැන් නැතුව යනවා. එතකොට ආන්ගේ බවටපත් වුණා නම් ඒ බව වටහා ගන්න යෝගියා සමත් වුණොත් මේ ධර්මයේ කියන භාවනාව සමයේ වෙන්නේ. එතකොට භාවනාව කියන්නේ තමන් පිරිහෙන පැත්තට යන්නේ නැතුව වැඩි දියුණු පැත්තට යන බව. යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානා. ඒ විදිහට අපි ප්‍රහාණය කරපු ධර්මය විවිධාකාර වලින් එහෙම වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒකත් දැන් වොන් අපි පෙර මේ දහම් කරුණු තොරතුරු විස්තර කරලා මෙන්න මේ අර්ථ දැනගන්නේ කීවේ දැන් ඕවා මෙතන කීකී ඉන්න බැරි නිසා. දැන් ප්‍රහාණය සිද්ධ වෙන ආකාර කීපයක් උගන්වලා තියෙනවා. මොකද්ද? වික්ඛම්බන ප්‍රහාණය, තදංග ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සි සද්ධි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය කියලා. දැන් එයා දැනගන්නවා තමන්ට සිද්ධ වුණේ මොන ප්‍රහාණයද කියලා. ආන්ගේ දැනීම යාට වෙන්න ඕන. මොකද්ද දැන් වෙච්ච ප්‍රහාණය කියලා. දැන් සමාධි බලයෙන් නම් ඔය ප්‍රහාණය වුණේ එතන සිද්ධ වෙලා තියෙන වික්ඛම්බන ප්‍රහාණය. සමාධිය වඩන වෙලාවේ සංයෝජනයක් හටගත්තා, ඒක අඳුනාගත්තා, ඒක අයින් කෙරුවා, අයින් වුණු බව දැනුණා. ඒ දැනුණාම එයා තේරුම් ගන්නවා මම මේ භාවනා අරමුණ වැඩිම තුලින් තමයි මේ සංයෝජනේ අයින් කරගත්තේ කියලා. එතකොට යම් විදිහකින් එහෙම යටපත් කරපු සංයෝජන සිත යථාච දැන් යට වෙලාන තියෙන්නේ යථාච අනුප්පන්නස්ස සංයෝජනස උප්පාදෝ හොත් එහෙම යට කරගත්තු එක නැති කරලා දාපු එක මතු කාලෙකදී ආය මනසට නැගිලා ආවොත් එතකොට එයා දන්නවා දැන් යට ගිහිලා තිබුණු සංයෝජන ඔන්න ආය මතු වුණා කියලා. දැන් එතකොට රාගසිතක් නැවත මතක් වුණා නම් අර රූප දර්ශනයක් ලැබලා ගත්තු රාගසිත නැවත මතු වුණා නම් එයා දන්නවා මට මේ ඇති වුණේ කාම රාග සංයෝජනයක් කියලා. එතකොට ආයමත් ඒක යටපත් කරන්න සමත් වෙනවා. මේ ආකාරයෙන් ඔය යටපත් කිරීම කරලා දැන් භාවනා වැඩිම තුලින් නුවණක් වැඩිලා පසු කාලයකදී අර විදිහට අත්හැරලා දාන අරමුණ නැවත හටගන්නේ නැතුව බොහෝ කාලයක් තියනවාද කියලා හොයන්නවත් බැරි විදිහට යටපත් වෙලා තියෙනවා නම් එතකොට අනුප්පන්නස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ තංච පජානාරි. දැන් එයා පසු කාලයක මෙනෙහි කරලා බැලුවොත් එයාට තේරෙනවා මට ඉස්සර නම්
හරියට රාග සිතවිලි, දේශ සිතවිලි, මෝහ සිතවිලි ආව දැන් නම් එව්වා එහෙම එන්නේ නැහැ කියලා දන්නෝ. දැන් ඔය කියන දැනීමටපත් වුණාම ඒක තමයි ඔය කියන්නේ අර පදයෙන්. මොකද්ද? උපන් සංයෝජනයන්ගේ නැවත නූපදීමක් තියෙනවා කියලා. හැබැයි ඒ බව එහෙමම දිගටම තියෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බව එහෙම දිගටම තියෙන්නේ නැත්තේ අර ප්‍රහාණය වීමේ ආකාරය අනුව. ප්‍රහාණය උනේ කම්මන ප්‍රහාණය නම් ඒ ප්‍රහාණය මදි. ඒකෙන් වන ප්‍රහාණය නැවත ඉදිරිපත් වෙලා එන්න ඉඩ තියෙනවා. එතකොට නැවත එන්න ඉඩ කඩ තියෙනවා. නුවණ වැඩිලා ප්‍රහාණය වුණා නම් ඒකත් පස්සේ කාලෙකදී හේතුවක් ඇවිල්ලා ආය උඩට එන්න ඉඩ තියෙනවා. හැබැයි මාර්ගඵල සමාධි සිතක් පහළ වෙලා නම් ඒක නැතුව ගියේ. ඒක ආය එන්නේ නැහැ. දැන් ඒ මාර්ග සිත් වලින් යටපත් වෙන සංයෝජන ඒ මාර්ග සිතිවිලි අනුව වෙන්නේ. එතකොට ඒ සංයෝජන වලින් දිට්ටි සංයෝජනේ සක්කාය දිට්ටි ප්‍රහාණය, විචිකිච්ඡා සංයෝජනේ විචිකිච්ඡා සංයෝජනයක ප්‍රහාණය වෙන මාර්ගසිතෙන්. එතකොට සීලබ්බස පරාමාස සංයෝජනේ ඒකත් පහල නැවත නොයන විදිහට පත් වෙන්නේ සෝවාන් මාර්ගසිතෙන්. දැන් සකදාගා මාර්ගසිතෙන් කාමරාග ව්‍යාපාද කියන සංයෝජනයන්ගේ ඒ අඩක් සිදී යනවා. අනාගාමී සිතෙන් ඒවා සමස්ත වශයෙන්ම නැති වෙලා යනවා. එතකොට සංයෝජන පහක් සිදී ගියා. තවත් තියෙනවා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා කියලා පහක්. ඒවා රහත් මාර්ගයේ නැති වෙන්නේ. ඒ මාර්ගඵල ඇති වෙච්ච වෙලාවලට යාට දැනීම වෙනවා. දැන් නම් මට මේ සංයෝජනයන් නැති වුණා කියලා. ඒ සංයෝජන 10 ගත්තොත් දැන් දිට්ඨි සංයෝජනේ, මාන සංයෝජනේ, විචිකිච්ඡා සංයෝජනේ, කාමරාග සංයෝජනේ, ව්‍යාපාද සංයෝජනේ, භවරාග සංයෝජනේ, ඉස්සා සංයෝජනේ, මච්චරිය සංයෝජනේ, අවිද්‍යා සංයෝජනේ ආදි වශයෙන් 10ක් තියෙනවා. මේ 10ම ඔය බලන එක ආශ්‍රයෙනුත් එන්න පුළුවන්. අහන එක ආශ්‍රයෙනුත් එන්න පුළුවන්. අනිත් අනිත් ඒවා ආශ්‍රයෙනුත් එන්න පුළුවන්. දැන් අපි ඒකත් ටිකක් විභාග කරලා බලන්න බලමු කොහොමද ඒවා එහෙම එන්නේ කියන එක. දැන් දුටු දෙයක් යම් කෙනෙකුට හිතෙනවා නම් කාමරාගයක් ආවොත් ඒ කාමරාග සංයෝජනයක් බවට පත් වෙනවා. එයාගේ හිතට මේක සතුටු වෙන්නේ නැති දෙයක් වෙලා. එතකොට ඒකට හිත නොසතුටු වෙන ස්වභාවය ආවනම් ඒකට පටිඝ සංයෝජනයම නැත්තම් තරහව මතු වෙන తত্ত্বය, දුක ශෝකය ඇති කරන తত্ত্বය ආම් පටිඝ සංයෝජනේ බලපු එකක් ආශ්‍රයෙන් එන අවස්ථාව. ඒ බලපු එක සතෙක් වශයෙන් දැන් අපි හිතමු යම් කිසි සතෙක්ම කියලා දැක්කේ. ඒ දැකපු සතා ඇත්තටම සතෙක්ද නැද්ද කියලා මේ අදහටම පවතින එකක්ද නැද්ද ආදි වශයෙන් සැකසංකාවල් ඇති වුණා නම් ආන්‍යයට විචිකිච්ඡා සංයෝජනය ඇති වෙලා තියෙනවා. ඒ දැකපු එක මට මාත් කරගන්න ඕන නැත්තම් මගේ තියෙන්නේ මේවා එකක්. ඒ නිසා මම අනිත් අයට වඩා විශේෂයි, වෙනස්. ඒ නිසා මම තමයි මේ ඉහළින් ඉන්නේ, ප්‍රධානත්වයේ තියෙන්නේ, අනිත් අයට නැති තත්ත්වයක් මට තියෙනවා කියලා තමන් කෙරෙහි දක්නා ගන්නා දෙයක් කෙරෙහි මැන ගැනීමක් ලැබුවොත්
ආමාන සංයෝජන බවටපත් වෙනවා. එතකොට මේ සත්‍යයක පුද්ගලයක ආදි වශයෙන් අදහසක් ආකල්පයක් ඇති වුණොත් දැන් දැක්ක දැන් අපි සාමාන්‍යයෙන් දකින්නේ සත්‍යය පුද්ගලයා කියන්නේ මහ භූතයන්ගෙන් සකස් වෙන එකක් නේ. මේ මහ භූතයන්ගෙන් සකස් වෙන එක ස්ථාවර සදාකාලිකව තියෙන දෙයක් කියලා අපි දිහා කල්පයක් ගත්තොත් ඒ සත්‍යාවේ ආත්මයක් තියෙනවා හැමදාම ඉන්නවා ආදි වශයෙන් මෙහෙම මෙතනින් මැරිලා තව දෙනක උපදින සත්‍යයක් නෙමෙයි ආදි වශයෙන් දෘෂ්ටියක් මතුවලා ආවොත් ආ දිට්ටි සංයෝජනේ. එතකොට ඒ වාගේ දෘෂ්ටියක් ගත්තාම ඒක මිත්‍යා දර්ශනයක් නේ. ඒක වැරදි දර්ශනය. ආ මිත්‍යා දිට්ටි සංයෝජනේ. එතකොට තමහල්ලාට මේ දර්ශනය වෙච්චි මේ වස්තුව හෝ දේ හෝ කෙනා හෝ මේ තව කෙනෙකුට අත් වෙන්න නැතුව මට මාත් කරගන්න තියෙනවා නම් කියලා වහං කරන්න අදහස් එනවා නම් එතකොට ඒක කියන මච්චලේ සංයෝජනේ මසුරුකම පිළිබඳව. ඉතින් මේ වාගේ එකම දෙයක් ආශ්‍රය කරගෙන විවිධාකාර වූ සංයෝජනීය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දැන් මේ මතක් කරගත්තු බලාගත් දැනගත්තු මේ කාරණා ටික ආශ්‍රය කරගෙන දැන් අපි දැනුවත් වෙන්න ඕන කොහොමද භාවනාව ගෙනියන්නේ කියලා. ඔය කියපු මොන ආකාරයේ හෝ සංයෝජනයක් මතුණා නම් ඒ බව දැනගන්නවා. එතකොට ඒක භාවනා අරමුණ බවට පත් වෙනවා. නූපං සංයෝජනේ ඇතිවීම උපං සංයෝජනේ නැතිවීම ඒකද මොන සංයෝජනේ වුණත් කමන්නේ. එතකොට ඒ නූපං සංයෝජනේ නැති වෙච්ච එක නැවත ඇති වුණොත් ඒ බව දැනීම ඒවා නැවත හට නොගන්නා ආකාරයටම පත් වුණොත් ඒ බව දැනීම එතකොට ආයතන හරි ආකාරව අඳුනා ගැනීම ඇහැ කියන්නේ මොකද්ද නැත්නම් අහනවා කියන්නේ මොකද්ද නැත්නම් ගඳ සුවඳ ගන්නවා කියන්නේ මොකද්ද රස ගන්නවා කියන්නේ මොකද්ද කියන එකට සෝතේ දැනීම ගාහනේ දැනීම ජීවහා දැනීම කාය දැනීම පොට්ටබ්බේ දැනීම ධර්මයේ දැනීම කියන අර ආයතන හයෙන් ලැබෙන උග්‍රහණය කරන කාරණාවල් ඒ නම් වලින් කියන ආකාර වලින් දැන ගැනීම වෙනවා නම් චක්කුංච පඩය අනාති කිවා වාගේ සෝතංච පජානාති ඊ ගාමංච පජානාති ජීවංච පජානාති කායංච පජානාති මනංච පජානාති කියලා ගන්න පුළුවන්. ඒවට උපාදාය වෙන අනිකුත් රූපත් ඒ ආකාරයෙන් ඒ නම් වලින් ගන්න ඕන. එහෙම ගත්තාම දැන් ධර්ම කාරණාවල් තේරිගෙන යන්න ඕන. මේ දෙක එකතු වීම නිසා යම් නොතිබුණු සංයෝජනයක් හට ගන්නවා නම් ඒ බව දැනීමත් වෙන්න ඕන. දැන් සංයෝජන කියන ඒ වගේ නම් වශයෙන් මොනවද ඇති වෙන්නේ කියලා අපි දැන් මතක් කරුවා. ඒ අනුව Tamanta දැන් මේ ඇති වෙන්නේ ඒ කාමරාග සංයෝජනයක් නම් කාමරාග සංයෝජනයක් ඇති වුණා කියලා දැනීම. ව්‍යාපාද සංයෝජනයක් නම් ව්‍යාපාද සංයෝජනයක් ඇති වුණා කියලා දැනීම. ඒ කියන්නේ තරහ සිතක් ආවා කියන එක. මාන්නයක් අනිත් අයත් එක්ක සංසන්දනය කරලා මැනගත්තාම මම උසස් හෝ මම පහත් හෝ අනිත් අය වගේ මමත් කියලා ඔය යම් කිසි මාන්නය ආකාර නමයක් තියෙනවානේ. ඒ කොයි ආකාරයේ මාන්නයක් හෝ වුණා නම් ඒ බව දැන ගැනීම මාන්නය දැනීම. සැක සංකාවක් ආවා නම් සත්වයක්ද පුද්ගලයෙක්ද සත්වයක් ඉන්නවද නැද්ද. එතකොට ඒවා විචිකිච්ඡා සංයෝජනේ. එතකොට වැරදි දෘෂ්ටියක් ආවා නම් වැරදි දෘෂ්ටියකට ගියා කියන දිට්ටි සංයෝජනේ. ඉතින් මේ වාගේ ඒ භවරාගේ බලපු දේ අනුව මට මේක තව දුරටත් ඉදිරියට පවත්වාගෙන පවත්වමින් දැනගෙන දැනීමෙන් වින්දනය කරමින් ඉන්න ලැබෙනවා නම් කියලා ගත්තොත් භවරාග සංයෝජනේ. මේ කියන ආකාරයේ සංයෝජනයක් හට ගන්නකොට ඒ බව දැනීම ඒ බව දැනගෙන ඒක ඉවත් කරගන්න සමත් වුණොත් ඒවත් වුණාම ඒ බව දැනීම ඉවත් වෙච්ච එක නැවත හටගත්තොත් ඒ බව දැනීම නැවත හටගත්තු එක නැතුව ගියොත් ඒ බව දැනීම
නැතුව ගියක නැවත නූපදිනවනම් ඒ බව දැනීම ආදී වශයෙන් සංයෝජනය පිළිබඳව ඔය කියන දීර්ඝ තොරතුරක් ආයතන වශයෙන් ආශ්‍රය කරගෙන බලන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ආයතන ආශ්‍රය වන දැක්ම බැලීම මේ ආකාරයෙන් අපි වටහා ගන්න සමත් වෙන්නට ඕන. දැන් එතකොට දැන් මේ ආයතන 6 සම්බන්ධයෙන්ම අපි දැන් ওই කියාපු ආකාරයෙන් රූප ශබ්ද මම දැන් කතා කරුවේ ඇහැ සම්බන්ධයෙන් පමණයි. ඇහැ සහ රූප, කන සහ ශබ්ද, නාසය සහ ගන්ධ, දිව සහ රස, කය සහ ස්පර්ශය, මනස සහ ධර්ම. ඒවා පිළිබඳවත් ওই කියපු විස්තරම සරකලා තේරුම් ගන්න අවශ්‍යයි. එවැනි තේරුම් ගැනීමක් කරගන්න කෙනෙක් සමත් වෙනවා නම් ධර්මායතන සම්බන්ධයෙන් භාවනාවක් එයාට පුළුවන් කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ කියන ආකාරයට තේරුම් ගන්න තව ටිකක් ගැඹුරු දෙයක්ත් තියෙනවා මෙතන. මොකද්ද ඒ? දැන් මේ දැන් අපි ඔය ධර්මයට අයිති වචන කාණ්ඩයක් ඉගෙන ගන්න කියලා කලින් නම් කරලා හඳුන්ලා විස්තර කරලා පෙන්නලා තිබුණා. මේ දැන් මේ තොරතුරු කියාගෙන යන අතරෙත් යම් යම් මෙව්වා කිව්වා. හැබැයි ඒ කියන වචනවල අර්ථ වැටහෙන්න ඕනේ යායට. දැන් රූප කිව්වහම දැන් චතුධාතුව වත්තානේ ගැන කියනකොට රූප කියන අර්ථය නෙමෙයි. ඇහැ ගැන කියනකොට රූප කිව්වහම ඒක තමයි එකම වචනේ. හැබැයි අර්ථ දෙකක් වෙනවා. ඇහැ ගැන කියනකොට ඇහැට දැర్శණය වන වර්ණයේ රූපය වෙනවා. දැන් භූත කොටස් ගැන කියනකොට රූප කියන්නේ භූත කොටස් වලට කියන රූප කියලා. ඉතින් ඒ වාගේ වචනාර්ථය දැනෙන්නත් ඕනේ, ස්ථානට අනුව ගලපා ගන්නත් පුළුවන් වෙන්න ඕන. නාම කිව්වහම මොනවද කියලා දැනෙන්න ඕන. චිත්ත කිව්වහම මොනවද, චෛසික කිව්වහම මොනවද? එහෙම වැටහීමක් තියෙන්න ඕන. එතකොට ධාතු කිව්වහම ඒකේ අර්ථය වැටහෙන්න ඕන. එනිසා මේ ධර්මයට අයිති වචන විස්තර වශයෙන් පුලුවන් තරම් කියවලා අර්ථ තමන්ට ග්‍රහණය කරගන්න පුළුවන් ආකාරය ඇති කරගන්න අපි උත්සාහ වෙන්න ඕනේ. එහෙම නැතුව පොතක් බලන්නෙත් නැතුව, ධර්මයක් අහන්නෙත් නැතුව, වචනයක් කියවන්නෙත් නැතුව, මොකෝවත් නැතුව නිවන් දකින්න උඩ පැනනට ඒක නම් අමාරුයි. මොකද මේ දහම් කරුණු තේරෙන්නේ නැතුව යනවනේ. ඒක වටහා ගන්නත් ඕනෑනේ, අවබෝධ වෙන්නත් ඕනෑනේ. අවබෝධයෙන් නම් ඒ වගේ නිසි ආර්ථයේ නිසි වැටහීම ලැබෙන්න ඕනේනේ. ඒ නිසා පොත්පත් පරිහරණය කිරීම, ධර්ම කොටාසවල් කියවීම, ඒවා වටහා ගැනීම, නොදන්නා තැන් අහගෙන දැන ගැනීම, ඒ වගේ සැකසංකල් දුරුකරනක නිශ්චිතාර්ථ තෝරා ගැනීම වාගේ දේවල් ගැනත් ගැඹුරක් තියෙනවා. ඉතින් ඒක එකපාරට බැරි වෙයි. නමුත් අපි එවැනි උත්සාහයක නිරත වෙන්න ඕන. ඒ එහෙම වුණාම තමයි මේක අර්ථවත් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ කියාගෙන යන ඒවා අනේ මොනවද මන් දැන් කියනවා ඒවා අපිට තේරෙන්නේ නැහැ කියලා මේක වහලා දාලා නිකයිදි. එහෙම වුණාට ධර්ම අවබෝධයක් එන්නේ නැහනේ. ඒ නිසා අපිට මේක අපිට මීට වඩා සරල කරලා කොහොමද කියන්නේ? ඒවට තියෙන වචන පාවිච්චි කරන තු අපට ඕන වචන දැන් මට තේරුම එන්නේ නැහනේ. ඒ නිසා දැන් රූප කියන එකට රූප කියන්න වෙනවා. චිත්ත කියන එකට චිත්ත කියලා කියන්න වෙනවා. චෛසය කිව්වහම ඒ චෛසය කියන එක කියන්න ඕනේ. ඉතින් ස්කන්ධ කිව්වහම ස්කන්ධ කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. ධාතු කිව්වහම ධාතු කියන වචනේ කියන්න ඕනේ. එනිසා ඒ වගේ විශේෂ වූ අර්ථවල දැනුවත් වෙලා තියෙනක හොඳයි. ඒක යම් ආකාරයකට අවශ්‍ය වෙනවා. ඉතින් මේවා එකපාරක් ඒවට තේරුන්නේ නැත්නම් වැටුන්නේ නැත්නම් බොහෝ බොහෝ වතාවක් කියලා අහලා හරි ඒවා දැනුවත්ව තියාගන්න එක හොඳයි. දැන් මේ කියන ආයතන කරන ගැන කරපු මේ විභාගය යම් කෙනෙක් භාවනා වඩන යෝගියෙක් විශේෂයෙන් මේක යෝගී අයට නම් තේරෙනවා. යෝගී බවට නොගිය අයට මේක ටිකක් දුරස්ථ වැඩි වෙන්න පුළුවන්. යෝගී අය නම් දන්නවා දැන් තමන් ඉන්නේ කර්මස්ථාන අරමුණේ නම් සමතිය සාසිය හොඳට පිළිටලා නම් භාවනා අරමුණේ ඉන්නවා නම් ඒක අභිභවාගෙන රාග සිතක් ආවා නම් ඒක යා වහාම අඳුර ගන්න. වහාම අඳුර ගත්තාම යාට තේරෙනවා
දැන් මෙතෙක් වෙලා නොතිබුණු එකක් නෙමේ ආවේ කියලා. ආං සංයෝජනයක් ආවා කියලා එයාට තේරෙනවා. එතකොට ඒක යටපත් කරන විදිහ එයා දන්නවා. ඒක දිගේ යන්නේ නැතුව ඒක අයින් කරලා දාන ක්‍රමවේදය දන්නවා. ඒ දන්න නිසා කාමයන්ට ගොදුරු වෙන්නේ නැතුව ඒක අයින් කරලා දාන්න එයා සමත් වෙනවා. ආං භාවනා යෝගියෙක් වෙලා භාවනාවක් වඩලා දියුණුවක් ලබාගෙන තියෙන එකේ වටිනාකම. එහෙම දන්නේ නැති කෙනා ඒ හිතට ආපු ආකල්පයේ දිගේම යනවා. ගිහිල්ලා ගිහිල්ලා අපාය දක්වාම යන්නත් පුළුවන්. මොකද කාම සංකල්පනාවක් ආපුවම ඒ කාමයන් ඉටු කරගන්න ඕනෑ කියන බවටත් පැමිණුණාම, ඒවා ඉටු කරගන්නේ මොන මොන විදිහෙන්ද කියලා විස්තර හිතාපුවාම, ඒ විස්තර අනුව ඉතින් ඒවට මිල මුදල් ඕන නම් මිල මුදල් හොයන්න, ඒ මිල මුදල් හොයාගන්න නීත්‍යානුකූල ක්‍රම වෙන්න පුළුවන්, නීත්‍යානු නොනකූල ක්‍රම වෙන්න පුළුවන්, සමාල්ලාට දුෂ්ට ක්‍රම වෙන්න පුළුවන්, අකුසල් රැස් වෙන ක්‍රම වෙන්න පුළුවන්. එහෙම ඒවයනුත් ඒවා කරනවා. සමහර විට මිනිමැරීම් වගේ දේවල් පවා කරන්න ඉඩ තියෙනවා. දැන් එහෙම දේවල් වෙනවා. ඉතින් පර ස්ත්‍රීන් එක්ක යාළු වෙලා ඉන්න ඇතම් දෙනා, ඒ ස්ත්‍රියගේ ස්වාමියෙක් ඉන්නව නම් එයා මරලා දාලා ආර්යා අත්පත් කරගන්න ක්‍රියා කරනවා. මිනී මරලත් කාමයන් ඉටු කරගන්න යන අවස්ථාවල් ඕන හැටි තියෙනවා. සමහරවල් කාමයන් ඉච්ඡ කරගෙන දැන් මේ රහස එළිවේ කියලා මරලා දානවා. එහෙමත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ තැනට යන්නේ ඇයි? තමන්ට රාගයක් ආවා කියලා මුලින්ම අඳුනගෙන ඒ වැරදි අදහස ආකල්පය ඕනෑකම අත්තර දාන්න තමන් පුරුදු වෙලා නැති නිසා. ඇයි පුරුදු නැත්තේ? ඒ පුරුද්ද ගන්නා වැඩ පිළිවෙල තමයි කුසල දහම්ෙහි නිරත වීම. කුසල දහම්ෙහි නිරත වෙන කෙනා ධර්මය අහන්න ඕන. පළමුවෙන්ම සත්පුරුෂය ආශ්‍රයයට යන්න ඕන. සත්පුරුෂය ආශ්‍රය කළා ඒ අය කරන කටයුතු වලට සහභාගී වෙලා දාන මාන ආදී පින්කම් කරලා ඒවයන් අනුසස් දැනගෙන ඒ අනුසස් වලින් දිව්‍ය මානුෂ ආදී සැප සම්පත් කෙරෙහි අවධානය යොමු කරලා ඒවට එළඹිලා ඒ දාන මාන ආදී කරන අතරතුරයි සීල ධර්ම ආදී භාවනා ධර්ම ආදී ගුණ වැඩිීමේ ආනිසංස දැනගෙන ඒවට යොමු වෙලා දානයෙන් විතරක් සෑහීමටපත් වෙන්නේ නැතුව සීලාදී ගුණත් පුරලා ඒනු සෑහීමටපත් වෙන්නේ නැතුව භාවනාදී ගුණත් පුරන්න එළඹෙන කෙනා භාවනාවකට ගිහිල්ලා භාවනාවල් දියුණු කරලා සමාධි ගුණ වඩලා සමාධිගත වෙන්නත් පුරුදු වුණාම ආන් අර කියන සංයෝජනවල එන වෙලාවට ඒවා අඳුනගෙන ඒවා කපා හරින්න සමත් වෙනවා. ඒ සමත්කම විසින් එයා මේ භවය අපායට ඇදලා දාන එකෙන් ගැලවෙන්න සමත් වෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා ලෝතුරා බුදුවරු කියන්නේ ඔන්න ඕකටයි. යම් කෙනෙක් ධර්මයේ ආශ්‍රය කරලා ධර්මයේ හැසිරෙනවා නම් එයාට අපායට යන්න ඉඩ තියන්නේ නැහැ ධර්මයෙන්. එයා අපායෙන් ගලවලා දානවා. උපමාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ මොකද්ද? මහත්තං චත්තං ව යතවස්ස කාලේ කියලා. මහවැස්සක් වහින වෙලාවට කුඩයක් අතේ තියෙනවා නම් ලොකු, ඒ කුඩේ නිසා එයා තෙමෙන්නේ නැතුව ඉන්න සමත් වෙනවා. ඒ වාගේ තමයි මේ ලෞකික ලෝකයේ ඉන්න අය ධර්මය නැමැති කුඩේ දරාගෙන ඉන්නවා නම් ඔය සංසාර ගත වෙන්න හේතු වන අකුසල් වැහි වහිනකොට ඒවයන් ආරක්ෂා වෙනවා තෙමෙන්නේ නැතුව. සංසාර වස්සට අහුවෙන්නේ නැතුව බේරී ගන්න සමත් වෙනවා. ඒ නිසා ධර්මයේහි නිරත වෙන්න මේ ගැන ලෝතුරා බුදුවරු බොහෝම කරුණාවෙන් දේශනා කරනවා. අප්පමාදේන භික්කවේ සම්පාදේත. මහණෙනි ප්‍රමාද වෙන්න එපා මොහොතක්වත්. ප්‍රමාද වුණොත් ඒ ප්‍රමාද වෙච්ච එක අල්ලන්න බෑ. ජීවිතයේ ආයුෂය කෙටි වෙලා යනවා. වහ වහ කුසල් ධම්මෙනි ඉරත වෙන්න. හෙට බැරිය පස්සේ බැරිය කල් තියෙනවනේ. මේ වැඩ වගේක් තියෙනවනේ. මේක ඉවර කරලා යනවාමයි කිය කිය අවුරුදු 30යි 40යි 50යි 60යි 70යි 80යි තවත් බැරි වුණා යන්න. හිත හිත ඉන්නවා. භාවනාවක් කරගන්න යන්න ඕනේ. සමාධියක් ඉගෙන ගන්න යන්න ඕනේ. හිත විතරයි. ඉතින් ඒ හිතෙන් විතරක්
ඡන්දෙන් විතරක් කිසි දෙයක් ඉෂ්ට වෙන්න ඒකට වෙයි වීරිය කරන්න ඕන වීරිය ධර්මයේ ගන්න ඕන මේ ගමන මම යනවා මේ භාවනා සමාධිය මම වඩනවා මේ භාවනා සමාධිය වඩලා මම ප්‍රගුණ කරනවා මේ ප්‍රගුණ කිරීම මට සසර විපත්ති වලින් ගැලවෙන්න හේතුවක් ඒ නිසා මම ඒ සත්‍ය ඇති කරගන්නවා කියන බැසගන්මට යම් කෙනෙක් බැස්සොත් බුදුහාඳුරු පෙන්නනා මොකද කියන්නේ යෝ ඉමස්මෙන් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙසති යම් කෙනෙක් මේ ධම්ම විනය මාර්ගයේ අප්‍රමාද වෙනවා නම් පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති මේ ජාතිය නැමැති දුක් ඇති කරන සංසාරයේ ගෙවලා දාලා නිවනින් සැනසීමටපත් වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ අනුව හැමදෙනාම මේ ධම්ම ණය වඩලා තමන්ගේ සංසාර විමුක්තිය සරසා ගන්න කියන කාරණේ අපි යෝජනා කරනවා. එහෙනම් මේ ප්‍රමාණවත් කියලා හිතනවා. දැනන් අපි අපේ ඥාතිවරුන්ට පින් දීලා දෙවියන්ටත් පින් දීලා මේ වැඩසටහන මෙතනින් හමාර කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එතාවතා ච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවා සම්බේ භූතා සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්ඤතු මේ කුසල ශක්තිය අපට ඒකාන්තයෙන් සංසාර මුක්තිය පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා අපි අදිෂ්ඨාන කරගනිමු. සුවපත් වේවා.